ඔෆිස් එකේ විතරක් නෙවෙයි මම දැන් ගෙදරදි IDD කෝස් ගන්න SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Avadharana Prime Time. අයිබෝවන් සෙලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දෙරණ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම චතුර අල්විස්. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩම. ඇමෝනියා ආග්‍රහණය වීමෙන් හොරණ කර්මාන්ත ශාලාවක 5 දෙනෙකු මරුට. තවත් 18 දෙනෙක් රෝහලේ. ජනපති පොදු රද මඩුලු රාජනායක සමුළුවට එක් වෙයි. ජාතික සංවිධානවලින් ඒකාබද්ධයට දැඩි විවේචනයක්. මේ පාවාදීම ඔවුන් කරන අවසන් පාවාදීම. අපේ මහජන නියුතිකින් වැඩි දෙනම් නූගත් අඥාන පොතපත නොකියවන ඉතාම වසල පිරිස. බැසිල් ජයග්‍රහණය ගැන උදම් අනයි. හැබැයි මේක අලුත් ගෝයන් ගාමයි. පෙන්වන්නේ වැඩේ. මීටර් නැති ත්‍රිරෝද රථවලට හෙට සිට වැඩ වරදී. පෙට්‍රල් එහෙන් ගණන් ගියා. තව බිලකුත් ගහලා දෙන්න පුළුවන්. හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා රසායනිකය අඩංගු ටැංකියකට වැටී පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. ඇමෝනියා ටැංකියට වැටුණු සේවකයෙකු බේරා ගැනීම සඳහා උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 18 දෙනෙකු ඇමෝනියා වායු ආග්‍රහණය වීම නිසා ඇති වූ ශ්වසන ආබාධ හේතුවෙන් රෝහල් ගත කෙරුණා. මෙම සිද්ධිය මුල් කරගනිමින් හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක සේවකයෙකු අද පසුරු 1:20 පමණ එහි වසා තිබූ ඇමෝනියා රසායන අඩංගු ටැංකිය විවෘත කර පිරිසුදු කිරීමට ගොස් තිබුණා. එහිදී ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීමත් සමග ඔහු ඇමෝනියා ටැංකියට වැටී තිබෙනවා. පසුව ඔහු බේරා ගැනීම සඳහා එම කර්මාන්ත ශාලාවේම තවත් සේවකයෙකු එම ස්ථානයට ගිය අතර ඔහුද ටැංකියට වැටී තිබුණේ හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවීම නිසායි. එත් සමග කලබලයට පත් වූ සේවකින් කර්මාන්ත ශාලාවේ ප්‍රධාන පිවිසුම් දොරටු අසලට ගොස් කෑගසා තිබුණේ මොවුන් බේරා ගැනීම සඳහා කිසිවෙකුගෙන් හෝ උදව් ඉල්ලීමේ චේතනාවෙන්. මෙම කෑගැසීමත් සමග ඒ අවට සිටි පිරිස් කර්මාන්ත ශාලා භූමියට පැමිණියා. ඒ වන විටත් ටැංකියට වැටී සිටි සේවකින් දෙදෙනා මුදා ගැනීමට ප්‍රදේශවාසීන්ගත් උත්සාහයේදී ඒ අතර සිටි 3 දෙනෙකුද එම ටැංකියට වැටුණු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එයා මේක වැඩ කරනවා. එයා ඉල්ලකෝ මේ ඇස්තුල්ල 3 දෙනෙක් වැල්ලා ඉන්නවා කියලා. ඒ පාරම එළවලු බෑග් එකේ දාලා එනකොට සීවිල් නතර කරලා ඉලා අපි ඇරියා. ඇරලා ටීවිල් එකේ මායි තමිලා එක්කෙනෙකු ගිහින් දාලා එනකොට මේක තව 3 දෙනෙක් වැල්ලා ඉන්නවා කියලා ඇතුළ බලනකොට එයා වැත්තේ ලාල් කිනෙක් කියලා තියෙනවා. වලේ ඉඳලා 3 දෙනෙක් ගත්ත 4 දෙනෙක් නැත්නම් 5 දෙනෙක් ඔය දරංගිය වෙනම. පසුව ආරක්ෂිත ක්‍රම භාවිත කරමින් ටැංකිය තුළට වැටී සිටි පුද්ගලයින් 5 දෙනා ගොඩ ගැනීමට තවත් පිරිසක් කටයුතු කර තිබුණත් ඔවුන්ටද වායුව ආග්‍රහණ වී තිබුණා. ඒත් සමගම වහාම ක්‍රියාත්මක වූ එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් සිද්ධියට මුහුණ දුන් 15 දෙනාම හොරණ මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළා. ඔක්කොම මැරලා ඉන්නේ එකක් නැහැ. හොඳේ යම් බලන්න පෙන්න නේන එන බලන්න ඕන කෙක්කිට පාවිවාරි දෙයියේ අපි තුන් දෙනෙක් මැත්තා. ඒක එක්ක වැල්ලා උදේ එක වැටුණා.
පස්සේ ආවකි කිලිපු ඇදල ගත්ත එලියට නේද ඊයේ අරු වැටුර ඇතුළට වැරලක් දැල්ලා නේ වැරරොට කොයි වැට පොලේ කරුම් කාලා ගඩියු අඩි 12ක පමණ ගැඹුරුන් යුත් ටැංකියේ සිද්ධිය සිදු වූ අවස්ථාවේදී ඇමෝනියා දියරය තිබී ඇත්තේ අඩි 2ක පමණ ප්‍රමාණයකටයි කෙසේ වෙතත් රෝහල වෙත රැගෙන ආ පිරිස අතරින් 5 දිනකු රෝහල වෙත රැගෙන එන විටත් මිය ගොස් අවසන් සිද්ධියෙන් මියගේ කර්මාන්ත ශාලා සේවකීන් අතර වරුණ චන්ද්‍රසේකර නැමැති 33 වැනි බැල්ලපිටිය ඇගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කර්මාන්ත ශාලාවේ රසායනාගාර කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කර තිබෙනවා මියගේ අනෙක් සේවකයා ආර්යපාල නැමැති 40 වැනි අයෙකු වන අතර ඔහු සේවය කළේ කම්කරුවෙකු ලෙසයි සිද්ධියෙන් මියගේ කම්වාසීන් වන්නේ 41 වැනි එච් ප්‍රියන්ත කුමාර පෙරේරා 32 වැනි දිලීප කසුන් ලොකුපතිරණගේ සහ 30 වැනි ලාල් පුෂ්ප කුමාරයි වාජු ආග්‍රහණය වූ තවත් දස දෙනෙකු මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් පසු මේ වෙනකොට 5 දෙනෙක් කියකින් තියෙනවා 13 දෙනෙක් මෙම වාට්ටුවට දැකලා තියෙනවා එක් අයෙක් දෙඩිපත් කරේකේ ප්‍රතිකාර ලබනවා බොහෝ විට මෙතන ඉන්න 13 දෙනාගේ තත්ත්වය යහපත් අතර හරව ගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා ඔව් සර් එතකොට මේ වලන්න මොන වගේ රෝගී තත්ත්වයක්ද තියෙන්නේ යම්කිසි විෂ වායුවක් සංග්‍රහණය වීම හින්දා වෙච්ච දෙයක් කියලා මේ වෙනකොටත් 5 දෙනා මිය ගිහින් තිබුණේ ටැංකිය පොඩ කරලා වැල් එක ඕපන් කරන්න කියලා තියෙනවා වැල් එක ඕපන් කරන්න යනකොට යව ඇදලා ඇතුළට මේක තියෙන්නේ මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ ගෑසයක් ඉන්නේල් වෙලා ඒක ඔක්සිජන් අඩුකම හින්දා ඒකට වැටෙනවා ඔබතුමා දකින විදිහට ඒ සේවකින්ගේ වැරද්දෙන්ද සිද්ධිය වෙලා තියෙන්නේ නැන්ද සේවකින් වැරද්දක් කිසිම දෙයක් නැහැ ඒක අනාරක්ෂිත විදිහට තමයි වැඩේ කරලා තින්නේ ඒකින්ද තමයි වෙලා තියෙන්නේ මොද ක්‍රමයකට නෙමෙයි උතුරට වැහලා තිනවා ඔක උතුරට වහිනවා නම් ඕක ඉස්සෙල්ලා වෙන්ටිලේට් කරන්න හුලං යන්න ඕනේ ඒක ඇතුලෙන් ෆ්‍රෙෂ් යා ඊට පස්සේ එතන උතුර දින ගෑස්ටික් යනවා බර ගෑසස් තිනවා ඒකද ඒ හින්දා තමයි ඔක වෙලා තියෙන්නේ මේ අතර වාරයේ සිද්ධිය වූ ස්ථානයට පැමිණි හොරණ නගර සභාවේ ආපදා ඒකකයේ නිලධාරීන් තවත් පුද්ගලයින් ඇමෝනියා ටැංකිය තුල සිටිනවාද යන්න පරීක්ෂා කරනු ලැබුවා පසුව ඇමෝනියා වායුව තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට ඔවුන් ටැංකිය අඩංගු ඇමෝනියා දියරය ඉවත් කිරීමට මෙලෙස කටයුතු කළා මෙවන් පසුබිමක් තුළ රබර් කර්මාන්ත ශාලාවේ ප්‍රධාන පිවිසුම අසලට රැස් වූ ප්‍රදේශවාසීන් කර්මාන්ත ශාලාවෙන් විෂ රසායනික ද්‍රව්‍ය නිකුත් වෙන බව පවසමින් ඊට විරෝධය දක්වනු ලැබුවා කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ මිය යාමත් සමග ප්‍රකෝපකාරී වූ ගම්වාසීන් අද පස්තුරුව වන විට කර්මාන්ත ශාලාවට විරෝධය පළ කරමින් කර්මාන්ත ශාලාව ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණා තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට කැඳවා තිබුණා මේ කර්මාන්ත ශාලාවේ කළමනාකාරවරයව අද සවස් භාගයේ වෙද්දී හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. කොහොම වුණත් මේ කර්මාන්ත ශාලාවේ සේවකයන් සහ ගම්වාසීන් තවමත් මේ ස්ථානයේ ඉදිරිපිට රැඳී ඉන්න ආකාරය තමයි අපිට මේ විදිහට දකින්න පුළුවන් වෙන්නේ. යම් කිසි ආකාරයක කලහකාරී සිද්ධියක් ඇති නොවීමට වග බලා ගැනීම සඳහා පොලිස් ආරක්ෂාවත් මේ ස්ථානයේ තර කළ තියෙනවා. අද දෙරණ අපිත් රැඳී ඉන්නවා මේ තොරතුරු ඔබ වෙත ගෙනීමේ අරමුණින්. ජානක හෙට්ටි ආරච්චි රුවින්ද ප්‍රීණාත් සමගින් මම හසිත විජේවර්ධන බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාව ඉදිරිපිට සිට
විසිපස්වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රජිනගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ බකින්හැම් මාලිගයේදී පැවැත්ුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක් වුණා. මෙහිදී පොදු රාජ්‍ය මණ්ඩල සමාජික රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ගන්නා රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබීම විශේෂත්වයක්. පොදුරජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව සඳහා පොදුරජ්‍ය මණ්ඩලයේ රටවල් 53ක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් එක්ව සිටියා. රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා පළමුවෙන්ම රටවල රාජ්‍ය නායකයන් පිළිවෙලින් වේදිකාවට පිවිසියා. The President of the Democratic Socialist Republic of Sri Lanka. රාජ්‍ය නායකින්ගේ පැමිණීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ සමාජිකයින්ගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. පොදුරද මණ්ඩුල්ලේ නායිකාව ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජින සහ වේල්සේ චාල්ස් කුමරුවන්ගේ සපෙමිනීමෙන් පසු රාජ්‍ය නායක සමුළුව ආරම්භ වුණා. මෙවර සමුළුව පැවැත්ුණේ පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේ. පොදුරජ්‍ය මණ්ඩලයේ සමුළුව මගේ ජීවිතයේ ප්‍රධානම අංගයක් බවට පත්ව තිබෙනවා. මට මතක ඇති කාලේ පටන්ම මට වයස අවුරුදු 5දී සිදු කළ මෝල්ටා සංචාරයේ සිටම මම ප්‍රාර්ථනා කරනවා මේ පොදුරජ්‍ය මණ්ඩලයේ රටවල සියලු පුරවැසියන්ගේ ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් සෙවීමට හැකියාව ලැබෙන ඔවුන්ගේ බලාපොරොත්තු වලට ජීවයක් දෙන්නට හැකි සමුළුවක් බවට පත්වේවි කියලා. I'm extremely proud to be welcoming you all to London. මම ඔබ සියලු දෙනාව ආඩම්බරයෙන් ලන්ඩනයට පිළිගන්නවා. මෙය අවුරුදු 40කට පසු මෙහි පැවැත්වෙන පළමු පූර්ණ රාජනායක සමුළුවයි. දශක ගණනාවක් මුළුල්ලේ මේ සංවිධානය ලොකු කුඩා ජාතීන් රැසක් එකම තැනකට එක්කරගෙන අපේ පොදු සම්බන්ධතාවය සමරනවා. අපට අපහසු කාලයන් සාර්ථක කාලයන් වගේම ආන්දෝලනාත්මක කාලයන් තිබුණා. එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලයට සිදු කළ හැකි විශාල කාර්යභාරය ගැන මම දැඩි ලෙස විශ්වාස කරනවා. But I believe wholeheartedly in the good that the Commonwealth can do. It is a pleasure this time to welcome you. මගේ නිවසට ඔබ සැම පිළිගැනීමට ලැබීම සතුටක්. 1949දී බකින්හැම් මාලිගයේදී මගේ පියා රාජනායකින් හමු වී පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවේ ආරම්භය සටහන් කළා. එවකට සිටියේ රටවල් 8ක් පමණයි. ඒ එකමුතුව පුද්ගලින් බිලියන 2.4ක් දක්වා වර්ධනය වෙයි කියලා කවුද එවකට හිතුවේ? මේ සියවසේ තරුණ නායකින් හමු වන විට මට මගේ ජීවිත කාලය තුළ මම සිදුකර කැපකිරීම් සිහිවනවා. තවත් උපන්දිනයක් මේ සතියේ ලංවෙද්දී මට සිහිවනවා අපි පැමිණි මේ ගමනේදී කොයි තරම් විශිෂ්ට ඉලක්ක ළඟා කරගත්තද කියලා. And how much good has been achieved. අද පෙරවරු පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ සමාරම්භක සැසිවාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමගින් ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ එංගලන්ත මහරජිනිය විසින් පවත්වනු ලබන විශේෂ භෝජන සංග්‍රහයකට සහභාගි වෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුවේ තොරතුරු අද දරණ මෙනුවෙන් වාර්තා කරන මම යුවරාජ් චතුකොරළ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කුමන්ත්‍රණයට ඒකාබද්ධ විපක්ෂය දායක වන්නේ නම් එය මහා පාවාදීමක් බව ජාතික සංවිධානය එකමුතුව පවසනවා. අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් එහි නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළා. පහුගිය දවස්වල දිගෙන් දිගටම විවිධ හේතු ජිනීවා සමුවේදාවදී මේ ආපලාව මේක ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන, හයිබ්‍රිඩ් සාහිත්‍ය යන්න ඕන. ඒ සඳහා අවශ්‍යයි මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න. කොහොමද මේ தත්ත්වය වළක්වන්න ලොකු උද්යෝෂණයක් ගෙනියන්න ඕන. උඹලා මේ කරන්න හදන්නේ අපි දන්නවා මොකද්ද කරන්න හදන්නේ. ජනතාවට පැහැදිලි කරන්න ඕන. අභාගයක වර්ගයේ ඒ කටයුත්ත ඒකාබද්ධ විපක්ෂණුත් කරන්නේ නැහැ. හින්දු ඇමරිකානු ඒකාබද්ධ ව්‍යාපෘතියක් මගින් තමයි මේ නාට්‍ය පිටපත ලියන්නේ. අනුර කුමාර දිසානා ඒක නළුවා ඉස්සරහට දාලා රංග දක්වන්න ලෑස්ති වෙන්නේ. මේකේ මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා එක භූමිකාවක් රඟපානෝ, දයාන් ජයතිලක වගේ පුත්තුකරුවෝ තවත් භූමිකාවක් රඟපානෝ. මේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කියනවා විධායක බලයයි පාර්ලිමේන්තු බලයයි එකම දවසක ඉවර කරන්න. දැන් මේ බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ කතාව කියවපුවම අපට සැකයක් ඇති වෙනවා. එතුමාටත් භූමිකාවක් මේ නාට්‍ය පිටපත ලියපු අය බාර දීලාද කියලා. දැන් අනුරුද්ධ දිසානායක මහත්මයා කියනවා අවශ්‍ය නම් පිලෑස්ති මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමක් මේක ඇතුළට දාන්න. ඒකාබද්ධ විපක්ෂයේ මේ කණ්ඩායම ගුණාට අන්දන්ඩ රෝ සංවිධානයේ ඔත්තුකාරයෝ ටික ලෑස්ති වෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියන යෝජනාව ගැටගහන්න. ඒතර පාර්ලිමේන්තුව
හසුරුවා හැරීම යෝජනාවයි මේ සංශෝධනය දෙක එකට ඉදිරිපත් කළත් මේක සම්මත කරන්න වෙන්නේ එකක් පස්සේ එකක්. පළමුව ගේන්නේ මොකද්ද මේ 20 වෙනි සංශෝධනය? විධායක ජනාධිපතිකමේ අහෝසි කරන්න බෑ ජනමත විචාරණයකට යන්නේ නැතුව. ජනමත විචාරණයක් දක්වා විධායක ජනාධිපතිකමේ අහෝසි කිරීමේ වගන්තිය කල් යනවා. හැබැයි කාරක සභා අවස්ථාවේදී අර බෙදුම්වාදීන්ට අවශ්‍ය කුඩා කුඩා සංශෝධන ටික ඇතුල් කරන්න පුළුවන්. ඒතර බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ සම්මත වුණාට පස්සේ අර කියන පාර්ලිමේන්තු විසිර හැරීමේ යෝජනාව සම්මත කළත් එකයි නැතත් එකයි. ඒක එකට කරන්න බෑ. ඒක ඕනෑ මොඩේකට තේරෙනවා බන්දුල ගුණවද මහත්මයාට. හැර මේ උගලට පය තැබුවොත් අපි කියනවා බන්දුල ගුණවද මහත්මයා ප්‍රමුඛ මේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ පාවාදීම වුන් කරන අවසන් පාවාදීම කියලා. ඔබ දන්නවා අද අපේ පාර්ලිමේන්තුව කෙරෙහි අපිට විශ්වාසය තියන්න බෑ. අපේ මහජන යුතිකින් වැඩි දෙනා මගේ තක්සේරුවන නූගත් අඥාන පොතපත නොකියවන ස්වාර්ථය මිස අන් කිසිවක් නොසලකන ඉතාම වසල තිරිස. ඉතින් ඔවුන්ව සල්ලිවලට ගන්න පුළුවන්. බෙදුම්වාදය අද එදාටත් වඩා ප්‍රබලයි දේශපාලන වශයෙන්. එවැනි වාතාවරණයක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ රට අවුල් කිරීමක්. අද අපේ රට පාලනය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නොවේ. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව කන්සර්වටිව් කල්ලිය නියෝ කන්සර්වටිව් කබාලකම්. ඒ අයට අවශ්‍ය නෑ රටක්. එයට අවශ්‍ය වෙළඳපොළක්. කවුද අද මේක එළියට ගේන්නේ? 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තේරීව පාරට බැහැලා බස් ගිනි තියලා ජීවිත පූජා කරලා ඝෝෂා කරපු ජනතා විමුක්ති පෙරමුණ ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපන ව්‍යාපෘතිය ඒකාබද්ධ විපක්ෂයට මේවා පිළිබඳ ගැඹුරු කියවීමක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයින් බේද කරවීමට ඇතමුන් ගෙන යන ක්‍රියාවලියට මුහුණ දීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුගේ බතර මුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බතර මුල්ල නෙළුම් මාවතේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් අනතුරුව වැඩ ඇරඹීම අද සිදු කෙරුණා. අනතුරුව හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අවුරුද්දේ දේශපාලනය කොහොමද මේ දවස්වල? අපේ පක්ෂය දැන් දිවයිනේ තියෙන ප්‍රබලතම දේශපාලන පක්ෂ වෙලා තියෙනවා. ගහක වුණත් අස්සන්න වැඩි වෙනකොට නිමට පාත් වෙන ඒ වගේ එකහමාරක් වෙන කාලයක් තුල අපේ පක්ෂය වර්ධනය වුණා. අපේ මේ ශක්තිය ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් අපේ නායකයා මහින්ද ජනාධිපතිතුමා. දෙවෙනි කාරණේ තමයි අපේ පක්ෂයේ සමාජිකත්වය. මේ දෙක එකතු වෙලා තමයි අපි මේ ජයග්‍රහණ ලැබුවේ. නොවැම්බර් මාසේ පටන් ගත්ත ඡන්දේ මේ අලුත් විකාර ක්‍රමය අනුව ඊයේ තමයි පුදුරුප්පුව රාජ්‍ය සභාවේ නිලවර්ණය තිබුවේ. දැන් ඉතින් එතන ඉඳලා ඊළඟ ඡන්දවලට අපි සූදානම් වෙලා රටේ පාලනය අනිවාර්යයෙන්ම මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි ලබා ගැනීම තමයි අපේ පක්ෂයේ එකම පරමාර්ථය. අපි ඒව බේද කරන්න, අපි ඒව කොටවන්න, අපි ඒව ඈත් කරවන්න යම් යම් කොටස් ක්‍රියා කරાવી. නමුත් ඒවට අපි යටත් වෙන්නේ නැහැ. විශ්වාස භංගය ගැන ඔබතුමා වැඩි කතා කරේ නැහැ. ඇයි ඒ? නෑ අපිට තිබුණානේ ලොකු රාජකාරිය ඊයේනේ අවසන් වුණේ අපේ රාජ්‍ය සභා ඡන්දේ. ඉතින් ඒ වෙදකින් අපි කැප වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න සමාජිකයන් විපක්ෂයට එක් වෙන සූදානමක් තියෙනවා. විශේෂයෙන් 16 දිනේ. ඔබතුමන්ලා ඒගොල්ලෝ බාර ගන්න බලාපොරොත්තු වෙන්නේ කොයි විදිහේද? 13 ලක්ෂයේ ඡන්දය දීපු අය දැන් 10 ලක්ෂයක්ම පෙබරවාරි 11 වෙනිදා අපිත් එක්ක එකතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික ඔක්කොම අපිට බැඳිලා ඉවරයි දැන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ බීජය. හැබැයි මේක අලුත් ගොයන් ගාම. මේක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ හයිබ්‍රිඩ් එකක්. ආයිත් පෙන්වන්නේ වැඩේ. මේ අතර එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රමුක්වැල්ල මහතා මහනුවරදී අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. විශ්වාස භංගයේ වැඩපිළිවෙල හරහා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16ක් එළියට බහැලා. තව 10 දෙනෙක් එළියට බහින්න ඉන්නවා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ අගමැතිකම බේරා ගන්න ලංකා ඉතිහාසයේ දෙන්න තිබ්බ ලොකුම පොරොන්දු ටික ඔවුන්ට දීලා තියෙනවා. අද ඒ පොරොන්දු ටික ඉෂ්ට කර ගන්න බැරි තැනකට පත් වෙලා මහා අවුලක් පක්ෂය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා විශ්වාස භංගයේ හරහා ඇතිවෙච්ච දේශපාලන භූමිකම්පාව ඉතා දැඩි ලෙස බලපානවා අපි හොට්ටුවේ අපේ පක්ෂය හැටියට. අපිට ඒක විශාල වාසිදායක තත්වයක් දේශපාලන වශයෙන්. ඒ වගේම 3/2ක බලය අහිමි කිරීම රනිල් වික්‍රමසිංහ සහ කණ්ඩායමට විශාල පහරක් ගම්බිරිස් වෙළෙන්දගේ ඉඳන් රබර් වෙළෙන්දගේ ඉඳන් තේ වෙළෙන්දගේ ඉඳන් ගොවියාගේ ඉඳන් කම්කරුවාගේ ඉඳන් පාරට බහපු එක වචනයක් සම්බන්ධව කතා කරලා තියෙන දකුණේ ප්‍රශ්නයක්ද? ඔහුට විශ්වාස භංගය ඔහු විසින් ගෙන ආ යුතුයි. ජනාධිපති බලතල අඩු කරලා ජනතා විචිතුනේ ව්‍යවස්ථා සංශෝධනය කිල්ලනවා. ඔතනලේ කර සාධ්‍ය දෙනවා. රටේ ජනතාවට අවශ්‍ය ජනතා මැතිවරණය. මේ පාර්ලිමේන්තු මැතිවරණය සකස් කිරීමේ කොන්දේසියක් උඩ අපි එකඟයි විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි හෝ යම් බලතල අඩු කරනවා. රනිල් වික්‍රමසිංහ හරි දක්ෂයි. ආණ්ඩු කරන්න බෑ, රටක් පාලනය කරන්න බෑ. හැබැයි දාන් තේ ඉත්තුව දින්න පුළුවන්, චෙස් බෝඩ් එකේ ඉත්තුව දින්න පුළුවන්.
එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පිළිබඳ යෝජනාව එළඹෙන 26 වෙනිදා රැස්වන පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ප්‍රතිසංවිධාන කමිටුව තීරණය කර තිබෙනවා. එනු අප්‍රේල් 30 වනදාට ප්‍රථම එම නිලධාරීන් පත්කිරීම සිදුවනු ඇති බවයි ප්‍රතිසංවිධාන කමිටුව සමාජිකයින් සඳහන් කළේ. අලුත් අවුරුදු සමයෙන් පසුව නව වසරේ රාජකාරි ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව සිය කාර්ය මණ්ඩලය සහ පැමිණ සිටි පිරිස සමග සුහද පිළිසඳරකටද අග්‍රාමාත්‍යවරයා එක් වූ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති අමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව පක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. පක්ෂේ නායකත්වයේ හැටියට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවදුරටත් කටයුතු කරන්න ඕන. 20/20 මැතිවරණයට ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ රටේ හොඳම සුදුසු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාට ශක්තිය දෙන්න අපේ පක්ෂයේ සියලුම දෙනාද එක මිටකට එකතු වෙලා තියෙනවා. අද අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වලට නම් ගණනාවක් යෝජනා වෙලා තියෙනවා. විශේෂයෙන්ම අකිල විරාජකාරී වසම් මැතිතුමාව පක්ෂයේ මහලේකම් ධුරයට කියලා කණ්ඩායමක් යෝජනා කරනවා. ඒ වගේම අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා, රවි කරුණානායක මැතිතුමා ඒ කණ්ඩායම මේ සියලු දෙනාම එකතු කරගත්ත නව ගමනක් අපි ක්‍රියාත්මක කරනවා. මම එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 30කට කිට්ටු කාලයක් සේවය කළා තියෙනවා. මගේ කනගාටුව තීන තීන්දු ගන්න කමිටු වල කාන්තාවන මැතිවීම සම්බන්ධයෙන් ඒ ගැන මම එදත් හඬක් නගනවා, මම අදත් හඬක් නගනවා. මම විශ්වාස කරන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොරොන්දු වූ පරිදි අප්‍රේල් 30 වෙනකොට අලුත් මුහුණුවරවල් අලුත් තනතුරු එක්ක අපිට මේ ගමනේ යන්න පුළුවන් වෙයි කියලා ඒ යනකොට කාන්තා නියෝජනය ගැන විශේෂ සැලකිල්ලක් දක්වයි කියලා මා විශ්වාස කරන. එහෙම දැක්වේ නැත්තම් ගිය සැරේ ලැබිච්ච තීන්දුව වගේම තීන්දුව ඊළඟ මැතිවරණවලදීත් අපිට දකින්න ලැබෙවි. අකිල විරාජකාරිය සම්මාතගේ නම යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම ඉන්තියස් බකින් මහතාගේ නම බොහෝ දෙනෙක් කතා කරනවා. විශේෂයෙන්ම අකිල විරාජකාරිය වසම් කියන්නේ විශාල වැඩ කොටසක් පක්ෂ වෙනුවෙන් කරපු පුද්ගලෙක්. ඒ වගේම මම හිතන්නේ මෑතකදී බිහි වෙච්ච හොඳම අධ්‍යාපන ඇමති එතුමාට යම් කිසි කාර්යයක් බාර දුන්නා. මේක මම හිතන්නේ 100,000කින් ඉෂ්ට කළ දෙන පුද්ගලෙක්. ඊළඟ කැබිනට් සංශෝධනයක් තියෙනවා. ඒ සංශෝධනයේදී මම හිතයි පුතන් දිස්ත්‍රික්කයට අමතුරිය බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැන ඔබතුමා අතපන අදහස? අද නෙමෙයි මේ සජ්ජාති පක්ෂ ආණ්ඩුව හදපු නැත්නම් යහපල් ආණ්ඩුව හදපු දවසම පුතලන් දිස්ත්‍රික්ක කැබිනට් ඇමතිකමක් දෙන්න ඕන. දැන් අපිට කැබිනට් ඇමති ඩබල් දුන්නත් මේකේ මේ ඒ වන්දිය කියලා ඉවර කරගන්න බෑ. ඒ පව ගෙවන්න බෑ UMP ට. මේ ආණ්ඩුවට. ඒක නොදෙනවා නම් කිපරපත ප්‍රශ්නයක්. එහෙම නොදෙනවා නම් ඉතින් 2019 මේ ජනාධිපතිවරණය එන්නේ. අපි ඒක උඩ බලමු මොකද කරන්න ඕන කියලා. පස්වෙල මන්ත්‍රීන් විශ්වාස භංගේ පසුව තමයි මේ තිරේ පස් නැවතත් එන්නේ. අපිත් විශ්වාස භංගේ ආණ්ඩුව ආරක්ෂා කරලා ආණ්ඩුවට රැකවරණ දීලා තියෙනවා. දැන් පස්වෙල මන්ත්‍රීතුමාලා දැන් මේ යස්ටි අතර අරගෙන තියා කරන කී තමයි. මේ අතර එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන උපදේශක කමිටුව අද පසුරුවේ අරලේකහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යළි රැස් වූ අතර එහිදී සාකච්ඡාවට ලක් වූ කරුණු සම්බන්ධයෙන් කමිටුවේ සාමාජික මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ජනසන්නිවේදන ලේකම්වරයා විදිහට හරින් ප්‍රනාන්දු ඇමතුමත් ඒ වගේම රුවන් විජේවර්ධන මැතිතුමාටත් ජනසන්නිවේදනයේ බාර දුන්නා. අනිත් අතරතුර දෙදීම කොහොමද 26 වෙනිදා තමයි අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය රැස් වෙන්නේ. ඊට කලින් නැවත දේශපාලන මණ්ඩලය රැස් වෙනවා. එදාට නම් ටික තීරණය කරලා කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ අනුමැතියට අරගෙන අපි 30 වෙනිදාට කලින් අපේ ප්‍රධාන තනතුරු පත් කරන්න සාකච්ඡා කළා. ඒ වගේම මැයි දිනයේ මැයි 6 වෙනිදා පවත්වනවා. එදාට ඕගොල්ලොන්ට දැනගන්න පුළුවන් අපේ පක්ෂයේ අලුත් තනතුරු ටිකට අලුත් නායකයෝ ටිකක් පත් වෙනවා. ඒක දැනගන්න පුළුවන්. සඳහා ජනසන්නිවේදන සඳහා වෙනම ක්‍රියාකාරී කමිටුවක් හැටියට ඉස්සරහට යන්න සාකච්ඡා කරනවා. එතකොට ඒකේ ප්‍රධානියා වෙන්නේ එතකොට හරිප්‍රාන්දු එමතු. තාම කවුද ප්‍රධානියෝ කියලා ඇත්තරම සාකච්ඡා කරේ නැහැ. ඊයේ පසුබල මන්ත්‍රීවරයෙක් මාධ්‍ය ප්‍රකාශ කරා එමතුමා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට නායකත්වය දෙන නායකත්වයේ සම්බන්ධ යෝජනා සාකච්ඡා කරේ නැහැ. නිලධාරීන් පත් කරන එකේ කටයුතු කොහමද? මේ මාතෘකාව ගැන කතා වුණේ නැහැ. පොදු ජනතාවට ලබා දෙන සහන ගැන තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඔබතුමාගේ නමත් පක්ෂ නායකත්වයට යෝජනා ලා දෙනවා පසුබල මන්ත්‍රීතුමෙක් කියුවා. මෙහෙමයි එක එක්කෙනා එක එක තැන්වල විවිධ කතා කියනවා. නමුත් අවුරු මොන දේ කතා කරත් මම වගේ සංවර්ධන ක්‍රියාදාමය කරගෙන යනවා. ජනසන්නිවේදන ලේකම්කම පක්ෂේ හරිම් ප්‍රාන්තු අමාත්‍යරට දෙන්න ක්‍රංගතාවක් ඇතුළත් අද දවසේ. එතුමාට හොඳ හැකියාවක් තිබෙනවා, දක්ෂතාවයක් තිබෙනවා. මංගල සමර විරමතුමත් සමග ඒකාබද්ධව ඒ වැඩ කටයුතු එතුමා බොහොම සාර්ථක කරගෙන යයි කියලා අපි විශ්වාස කරනවා. එතුමා දැන් පසුබල මන්ත්‍රීවරු කලකිරීමක් ඉන්න ඔබතුමාලා උච්චර. ඒ පසුබල මන්ත්‍රීවරුන්ගේ තියෙන ලොකු බඩගින්නක් ලොකු පිපාසයක් පොදු ජනතාවට සේවය කරන්නේ.
මගියාට බිල්පතක් නිකුත් කළ හැකිවන සේ ත්‍රිරෝධ රථ සඳහා මීටරයක් අනිවාරයෙන් සවි කළ යුතු බවට මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව පැනවූ නීතිය හෙට සිට ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව හෙට සිට එලෙස බිල්පත් නිකුත් නොකෙරෙන ත්‍රිරෝධ රථ සම්බන්ධයෙන් ඔබටද අදාළ අංශ වෙත පැමිණිලි කිරීමේ අවස්ථාව පවතිනවා. මගී ත්‍රිරෝධ රථවල විවිධ දුර සඳහා විවිධ මිල ගණන් අය කිරීමේ ප්‍රවණතාවක් පැවති අතර මේ හේතුවෙන් මගී ජනතාවද අපහසුතාවට පත් වුණා. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මගියාට බිල්පතක් නිකුත් කළ හැකිවනසේ ත්‍රිරෝධ රථ සඳහා මීටරයක් සවි කිරීම සඳහා මාස 6ක සහන කාලයක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ත්‍රිරෝධ රථ රියදුරන්ට ලබා දෙනු ලැබුවා. ඒ අනුව එම කාලයේ අප්‍රේල් මාස පළමුවනදායින් අවසන් වූ අතර හෙට සිට එය අනිවාර්ය වනවා. හෙට ඉඳලා ත්‍රිරෝධ රථ සඳහා බිල්පතක් නිකුත් කළ හැකි මීටරයක් සවි කිරීම අනිවාර්යයි. දැන් මේ නීතිය හෙට ඉඳලා ක්‍රියාත්මක වෙනවා. මේකෙදි මගියා දන්නවා තමන් නැග්ග තැන ඉඳලා කොච්චර දුරක් තමන් ගියාද, ඒ සඳහා කොප්පර මුදලක් තමන්ට ගෙවන්න සිද්ධ වෙනවාද කියලා බිල්පතේ සඳහන් වෙනවා. නව නීතිය සම්බන්ධයෙන් ත්‍රිරෝධ රථ සංගම් දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයක්. මේ මීටරේ අත්‍යවශ්‍යම වෙයි කියලා මතයක් ගොඩනගාගෙන ඉන්නේ මේ සමාජයේ නගරබද පාරිභෝගිකයන් කියන්නේ පැසෙන්ජර් පමණයි. මීටර් කම්පැනිකාරයන්ගේ මීටර් විකුණා දීම වෙනුවෙන් මේ ආයතනය කැපවෙනවා නම් ඒට සමස්ත ලංකාවේම වෘත්තීය ත්‍රිරෝධ රථ රියදුරන් පෙළ ගැසිලා විරෝධතාවය දක්වන්න අපි ලෑස්ති. එමනම් රිසිට් පත දෙන්න වෙන්නේ අතින් ලියලා. අතින් ලියලා මේ මගියට බැස්සට පස්සේ අතින් ලියලිය ඉන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒතර මගියයි ත්‍රිරෝධ වෘත්තික අතර ඝට්ටනයක් ඇති වෙනවා. අපි බය වෙන්නෙත් නැහැ. අපි මේ මීටරේ සවි කරන්නෙත් නැහැ. රජයේ ප්‍රමිතිගත මීටරයක් ලබා දෙන තුරු මේ සම්බන්ධයෙන් අද දෙරණ ත්‍රිරෝධ රථ රියදුරන්ගෙන්ද විමසීමක් කළා. ඒකත් හොඳයි. හැමෝම එක වගේ සාධාරණව කරන්නේ නැහැ. මේ රස්සාවේ නොකරන ඉඳ තමයි අපිටත් මේ අරියට කරගන්න බැරි වෙන්නේ. බිලක් නිකුත් කරන්න ඕනි කියලා නීතියක් ගේනෝ අයියලා දන්නවද ඒක? නෑ, අපි දන්නේ නැහැ. එහෙම දැනුවත් කළා නැද්ද කවුරු? නෑ. ඒ වගේ නීතියක් ගෙනාවොත් හොඳයි නරකයි කරන්න බෑනේ. ඒ වගේ යන්නේ අපිට මීටරයක් අමමක් නැහැ. තියෙන මීටර ඒ ගන්න දුවන්නත් බෑ. මේවා කඳු පල්ලම් තියෙන්නේ. අපි දන්නේ නැහැ මොකුත් ඒක නෑ. මොකද කොළඹ දුවන්න පුළුවන් ඕ විදිහේ මාතර දුවන්න බෑනේ විදිහේ. කෙසේ වෙතත් නව නීතිය හෙට සිට ක්‍රියාත්මක වන අතර ගමනට සරලන බිල්පතක් මගී ඔබට නොලැබුණොත් එවන් බිල්පත් දොදෙන රියදුරන් පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ 0112 696 890 යන දුරකථන අංකයට පැමිණිලි කළ හැකි. මේ වසරේ මැයි මාස පළමුවනදාට යෙදී ඇති රජයේ සහ බැංකු නිවාඩු දින අවලංගු වන බව රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එවනට මැයි මාස 7 වනදා රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බවට පත් කර තිබෙනවා. ඒ සමග තවත් පුවත් කිහිපයක් දැන්. ඉරාණ පාර්ලිමේන්තුවේ කතානායක අලි ලරිජානි මහතා ඇතුළු දූත පිරිස අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. රාජංගනී ජලාශයට පහලින් පිහිටා ඇති අංගමුව වැවෙහි ඇති වාන්දුරුට දෙකක් විවෘත කිරීම හේතුවෙන් වළාත විල්ලුව එළුවන් කුළඹ සපත්තුපාල වසල ජලයෙන් යටවීම නිසා පුත්තලම පරණ මන්නාරම් මාර්ගය තාවකාලිකව වසදම ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. අම්බලන්ගොඩ කොබේතුල සිංහ සමාජ කම්මානයේ වයස අවුරුදු 6ක පිරිමි දරුවෙක් සිය නිවසසල පිහිට අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මිය ගොස් තිබෙනවා. සිදුව ප්‍රදේශයේ පසුගියදා පෞද්ගලික බැංකුවක සිදු වූ බංකොල්ල කෑම එහි CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. දකුණු පළාතේ සංචාරක කලාපයන් වන මිතිගම හා මිරිස්සෑන ප්‍රදේශවලදී විදේශ ජාතිකයන් පිරිසකට හිරිහැර කර පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් 13 දෙනා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර ඔවුන්ගෙන් පිරිසක් අප්‍රේල් 26 වනදාත් අනෙක් පිරිස මැයි 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පොළොන්නරුව සිට හලාවතට විනෝද චාරිකාවක් පැමිණ සිටි 5 දෙනෙකු හලාවත වෙරළේ දියනෑමෙන් සහ රළපෑගීමෙන් වළකින ලෙස පූරු සවිකර ඇති ස්ථානයක රළිපාගමින් සිටි අවස්ථාවේදී මුහුදේ ගසාගෙන ගිය අතර පසුව ඔවුන් සියලු දෙනා බේරා ගනු ලැබුවා. ඒ සමගින් අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. අද දින 24/7 නාලිකාවෙන් ඉංග්‍රීසි පුවත් ප්‍රකාශයෙන් රාත්‍රී 9ට හමු වෙනවා.
24/7.